වස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය සහ උත්තරමෑන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අතරින් ගත්තොත් වස්නාහිර සහ සබරගමුව පළාතේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක් දක්වා වගේ තරමක තද වැසි අපි අද දිනේදී අපේක්ෂා කරනවා. ඒ වගේම කියන්න ඕනේ ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ විවරුම් සහිත වැසි වර්ධනය වේවි. දිවයිනේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලයේ වගේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අපි අද දිනටත් අපේක්ෂා කරනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවම විශේෂයෙන් කියන්න ඕනේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරට යාබද ප්‍රදේශවල අද අපිට පේනවා අඩුපීඩන කලාපයක් වර්ධනය වෙලා තියෙනවා. මෙම අඩුපීඩන කලාපය අපි ඉදිරි දින දෙක තුන තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙවි කියලා විශ්වාස කරනවා. අපි විශේෂයෙන් කියන්න ඕනේ මෙම ප්‍රදේශවල බෙංගාල බොක්කේ උතුරු මැද ප්‍රදේශයට යාබද සහ උතුරු මැද ප්‍රදේශවල මේ පවතින පීඩන අඩුපීඩන කලාපය නිසා සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ක් 80ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. තද සුළං ඇතිවේවි. ඒ වගේම තද වැසි ඇතිවේවි. මුහුද ඉතා රළු වේවි. ඒ ගැන අවධානයෙන් ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න කියලා අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. නිරන්තරයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා.